Afghanistan kandem sah Sri Lanka kandem matre pewati purun tarangga beri awasana T20 tarangga itu mah iye dini di. Dambulu kridangan ini dimaut patuney. Memang tarangga ini maut patuney Sri Lanka prekseten. Hati tak khadewan tarangga paraja khatkar dimune. Memang tarangga itu Sri Lanka kandem minaskam hatrak sidukar dimune kusajani Pereira Akila Dananjaya Nuan Tusara bagai mah. Kami tu bandus tak kridangan awasta udahkar dimune. Memang tarangga itu kasih wasi dinagatte Afghanistan naik. Eyan wong palmu pandur paharjan tiernya kala. Di niemit panduar wisse wong nima kali. Kalau pahakat, lakunu desina mek, Dewan te lakunu purwak Sri Lanka wajere nirmani karmi. Lakun labagani de Guru Bas lakunu hetewak labagani de Harastulla Sasai lakunu 45 labagani samatna. Kadu labagani medi, Akila Dananjaya kalu deyak wage ma, matise patthena kalu deyak labagani de Wanidu Asaranga Nayaka ek kalulak labagani samatna. E anu jayagrahane wenun Sri Lanka kandayama T20 tarangayak tuladi Ambagos jayagat wedima lakunu sankhyaya balaporuttu randawa ganimin mema tarangaya jayaganimata lakunu 210 illakyak hamba giya. එසේ නමුත් 29 පන්දුවාරයේ අවසාන පන්දුවර කමිදු මෙන්ඩිස් එල්ල කළ 6 පාර සමගීම ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 6ක් දැවි පන්දුවාර 23 ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 206ක් පමණයි. මේදී ලකුණු ලබා ගැනීමේදී පැතුම් නිසංක ලකුණු 60ක් නොදවි ලබා ගත් අතර කමිදු මෙන්ඩිස් එල්ල ලකුණු 65ක් ලබා ගත්තේ නොදවි කඩුව වෙනදි තිබුණේ. මේදී පැතුම් නිසංක ආබාධයක් නිසා තමයි ලකුණු 60කට පිටින් ඉවත් වුනේ. ඒ වන විට ඔහුගේ T20 දිවියේ දහවන අරසතකේ වාර්තාකර තිබුණු අතර T20 තරඟවලදී ලාබාල ආරම්භක ප්‍රතිකාරයක් විදිහට අරසතක 10ක් ලබාගත් ලෝකයේ දෙවන ක්‍රීඩකයා වන්නටද පැතුම් නිසංක මේ ලබාගත් අරසතකේ සමගින්ම හැකියාව ලැබුණා. ඒ වගේම කමිදු මෙන්ඩිස්ගේ ලකුණු 65 කියවෙන්නේ ඔහුගේ කුළුඳුල් අරසතකේ ලෙසයි. අඩුව ලබාගෙන මේ නබී කල්ලු දෙකක් ලබාගනිදී කොයි සාමන් එක් කල්ලක් ලබාගත්. කෙසේ වෙතත් කමිදු මෙන්ඩිස් පන්දුර පහර දෙමෙන් සිටීදී 29 පන්දුවාරයේ 4වන පන්දුව තුලදී ප්‍රතිකරුවාගේ උරේ සාසන්නේගේ පන්දුව නින්ටන් හැනිබල් විනිසුරු විසින් දීපන්දුවක් ලෙස සංඥා කරේ නැහැ. ඉතින් ඒදී කමිදු මෙන්ඩිස් ඒ තුන්වෙනි විනිසුරුගේ ඉල්ලා සිටියත් එම අවස්ථාවක් ඔවුන්ට ලැබුණේ නැහැ. කෙසේ වෙතත් පැති විනිසුරුද එම අවස්ථාව තෙවිනි විනිසුරුට යොමු නොකිරීම කාගෙත් කතාබහක ලක් වුණා. යම් කෙසේකින් එය නිපන්දුවක් බවට පත් වුණා නම් මෙම තරගයේ ඓතිහාසිකත අන්දමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට තිබුණා වගේම ඇෆ්ගනිස්තානු කණ්ඩායමත් වයිට් කෝස් කිරීමට අවස්ථාව තිබුණා. කෙසේ වෙතත් තරගයෙන් අනතුරු අපි දුටුවා බනිදු අසරංග විනිසුරු හැනිබල් සමගින් යම් කිසි කතාබහක නිරන්තර අයුරු. ඉන් අනතුරු පැවති මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් වගේම විනිසුරු නිපන්දුවක් ලෙස සංඥා නොකිරීම පිළිබඳව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට වනිදු දුන්නේ මෙන්න මේ විදිහේ කෙලින් පිළිතුරු කීපයක්. ඒ දිව කියා සිටියේ ජාත්‍යන්තර විනිසුරෙක්ට ඒ වගේ එකක් වෙන්නේ නැහැ කියන්නේ එයා ඉන්ටර්නෙට් වලට සුසු නැහැ කියන එකයි. එයා වෙන ජොබ් එකක් හොයාගන්න නම් වඩා හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. මම යාගෙන් ගිහිල්ලා ඇහුවේ එයා ලංකාවේද කියලා. මොකද ඒ වගේ පන්දුවක් තව ටිකක් උඩින් ගියා නම් උළුය වුණත් වදින්න ඉඩ තිබ්බා. ඉතින් මේෙහිදී මාධ්‍යවේදීන් නැවතත් ප්‍රශ්නයක් ඇසුවේ මේ වගේ දෙයක් දෙවෙනි විනිසුරු යොමු කරන්න පිටිකවට අවස්ථාවක් නැද්ද කියලා. ඔහු කිව්වා කලින් මේ අවස්ථාව තිබුණත් ICICෙන් දැන් ඒක ඉවත් කරලා තියනවා කියලා. කොහොම නමුත් අපේ පිටිකරුවන් උත්සාහ කළ අරිවේයක් දාලා හරි ඒක නෝබෝල් එකක් කරගන්න. නමුත් ඒ දේ කරගන්න බැරි වුණා. කකුලෙන් යන නෝබෝල් එකක් දෙවෙනි විනිසුරුට බලන්න හැකියාව තිබෙනවා නම් මේ වගේ එකකුත් විනිසුරු ඉල්ලීමක් නොකළත් දෙවෙනි විනිසුරුට බැලීමට හැකියාව තියෙන්න ඕනේ. නැත්තම් ලෙග් ගම්පයට අවස්ථාව තිබුණා මේක දෙවෙනි විනිසුරුට යොමු කරලා නිපන්දුවත් නැද්ද කියලා සලකා බලන්න. කොහොම නමුත් සිදුවුණු දේ සිදුවේ හමාරයි. යම් කිසි එකෙන් නිපන්දුවක් වුණා නම් අපිට මෙම තරඟේ ඉතාම හොඳින් ජය ගන්න අවස්ථාවක් තිබුණා කියලා තමයි වනිදාසරංග ලෙන්ඩන් ඇලිබල් කර ගියාව ගැන වගේම තරඟය ගැන අදහස් ප්‍රකාශ කර සිටියේ. ඉතින් අපි හිතනවා ඒ දේ එසේ නොවුණා නම් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීමට අවස්ථාවක් තිබුණා. මන්ද ඒ අවස්ථාවේදී අපට අවශ්‍යව තිබුණේ පන්දු 3කට ලකුණු 10ක් පමණයි. ඉතින් එන්නේ ඒ විදිහට තමයි වනිදාසරංග ලෙන්ඩන් ඇලිබල්ට එරෙහිව ඔහුගේ වාග්භාරය දියත් කළේ. කොහොම නමුත් මෙම තරඟයේ වීරයාගේ සම්මානයෙන් ගුරුබාස් පිදුම් ලබද්දී තරඟාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේ ශ්‍රී ලංකා T20 නායක වනිදාසරංගයි. ඒ වනිදාසරංග T20 තරඟ ක්‍රීඩා කරන්න පටන් ගත් දිනේ සිට හතරනොතවට තමයි තරඟාවලියේ වීරයාගේ සම්මානය පිදුම් ලැබියේ. ඉතින් ඒ විදිහට වනිදාසරංග ඉන්ටර්නැෂනල් T20 තරඟ ක්‍රීඩා කරන්න ඩෙබ්යු කර දා ඉඳලා මේ දක්වා පැවති T20 තරඟාවලියන් තුළදී වැඩිම වාර ගණනක් තරඟාවලියේ වීරයාගේ සම්මානය පිදුම් ලබා තිබෙන්නේ ජාත්‍යන්තර වශයෙන්ම වනිදාසරංග පමණයි. ඒ නිසාම ඔහුගේ නමත් ලෝක වාර්තා අතර ඉදිරියම තිබෙනවා. ඉතින් ඒ තැන සමකරන්නට කිසිවෙක්ට ළඟා වීමට හැකියාවක් ලැබෙයි කියලා විශ්වාස කරන්න අමාරුයි. ඉතින් අපි බලමු ඉදිරි තරඟවලදී වනිදාසරංග ඇතුළු අපේ කණ්ඩායම හොඳින් ක්‍රීඩා කරලා T20 ලෝක කුසලාන තුලද යම් පෙරළියක් සිදු කරයිද කියලා. අලුත් වෙන ක්‍රිකට් ලෝකයේ උණුසුම් ක්‍රිකට් විස්තර දැනගන්න රැඳෙන්න අපිත් එක්ක ටිකටම. ඔයාලා හැමෝටම වාසනාවන්ත සුබ දවසක්.